අටබස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍යපාල ලේකම් ශ්‍රීනිවාස හිමියන් පසුගියදා අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ එම තනතුර සඳහා පසුව රැස් වූ අටබස්ථාන කාර්ක සභාව විසින් ගත් ඒකමතික තීන්දුවකට අනුව එවකට රුවන්වැලි මහාසෑයේ භාරකාරීත්වයේ දරූ නූර කලාවී ප්‍රධාන සංගණායක උතුරුමෙද පළාත් ප්‍රධාන සංගණායක පූජ්‍යපාද පල්ලේගම හේමරතන හිමියන් පත් කරනවා. ඒ හේතුවෙන් රුවන්වැලි මහාසෑයේ භාරකාරීත්වය සඳහා ස්වාමින් වහන්සේ නමක් තෝරා පත් කර ගැනීමේ අවශ්‍යතාවයේ මතු වූ අතර ඒ සඳහා පෙරේදා දින අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන කාරක සභාව රැස් වුණා. එෙහිදී ගත් තීන්දුව පිළිබඳව අටමස්ථානාධිපති හිමියන් අද මෙසේ ප්‍රකාශයට පත් කළා. මම මේ තනතුරට පත්වෙච්ච දවසේ ඉඳලා අපේ හිතවත් මාධ්‍යයට තිබුණු එකම ප්‍රශ්නේ තමයි රුවන්වැලි සෑයට කවුද? රුවන්වැලි සෑයට කවුද? නමුත් ඉතාම පරිස්සමින් ඒ කටයුත්ත කළ යුතු නිසා අපි පෙරේදා තීන්දුව ගත්තා අටමස්ථාන කාරක සභාව රැස් වෙලා ඒ තනතුරට සුදුසුකම් තියෙන තුන් දෙනෙක් හිටියා. ඒ තුන් දෙනාගෙන් ඉල්ලුම් පත්‍ර අරගෙන වඩාම සුදුසු හැටියට අපි තීරණය කරපු දැනට මිරිසවැටියේ කටයුතු භාරව ක්‍රියා කරන ඊතල වැටුනුවේ ඥාන්තිලක හඳුරු මින් පස්සේ රුවන්වැලි සෑයේ භාරකාරත්වයට තේවා කටයුතු සඳහා අපි නියම කළා. ඊට සමගාමීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා වට්ටුව සඳහා අවශ්‍ය බෙහෙත් සහ මුදල් පරිත්‍යාගයක්ද මෙසේ අද සිදු කරනවා. නුවර කලාවියේ ප්‍රධාන සංගණායක අවසරයි පල්ලේගම හේමරතන නායක හිම්පාණන් වහන්සේ විසින් මේ අවස්ථාවේදී රජයක් විසින් ආර්ථික අර්බුද වලට පත් වෙලා තියෙන මොහොතේ අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලැබන රෝගීන් වෙනුවෙන් උන්වහන්සේ ධන පරිත්‍යාගයක් කරමින් මේ වෙලාවේ රෝහලේ ජනතාවට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ සඳහාත් බෙහෙත් හේත් ලබා දීමට කටයුතු කළා. ඒ නිසා මේ වෙලාවේ නායක හඳුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. තව වචනයක් කියන්න කැමතියි. මේ සියල්ලම මගේ පෞද්ගලික මුදල් නෙවෙයි. මගේ කතයක්වත් මේ දානපතියන්ගේ ලැබිච්ච දේවල්. ඒ නිසා මටත් වැඩිය මේ පරිත්‍යාග කරපු අයට මේ වෙලාවේ පොදු පුණ්‍යානුමෝදනාවක් කරන්න කැමති වෙනවා. ඒත් මේ මගේ කල්ලි වලින් නෙවෙයි. රුවන්වැලි මහාසෑයේ භාරකාරීත්වයට පූජ්‍යපාද ඊතල වැටුණුවේ ඥානතිලක හිමියන් පත්කිරීමත් සමග පුරප්පාඩු වූ මිරිසවැටි විහාරාධිකාරීත්වයේ සඳහා මහා විහාර මහා පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමියන් පත් කර තිබෙනවා.